අයිවන් සුබුදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අදත් සියත පත්තරෙන් හමුවෙමින් ක්‍රමක්‍රමයෙන් දින ලංවන්නේ අද 4 වෙනිදා නොවැම්බර් මාසේ. ඉතාම තීරණාත්මක අවධියකයි අපි මේ වෙන විට පස්වෙමින් තිබෙන්නේ. ක්‍රමක්‍රමයෙන් දින ලංවන්නේ මෙවර ජනාධිපතිවරණයට. ඒ අනුව දිනෙන් දින උණුසුම් වන ජනාධිපතිවරණයේ රටේ දේශපාලන වාතාවරණයේ ඒ වගේම ඒ නිසා යටපත්ව තිබෙන අනෙකුත් කාරණාත් මතු කර දෙන්නට ඒ සම්බන්ධ පුවත් සිරස්සල තුළින් ඔබට යම් වටහා ගැනීමට යම් අදහසක් ඉදිරිපත් කරන්නට අප අද දවසේ සූදානම්. සියත පත්‍රය තුළින් ලංකාවේ ජාතික පුවත්පත් හිපේම පාහේම අති දැන් තිබෙනවා. ආරම්භ කරමු අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන්. TNA සහාය සජිත්‍ර සුමන්තිරන් කියයි, දෙමළ ජනයාට සහනයක් ලැබෙන්නේ සජිත්ගෙන්. ටෙලෝ පක්ෂයෙන් සිවාජලිංගම් ඉල්ලා අස්වේ කියලත් ඒ සමගම වාර්තා පළ වනවා. ඒ වගේම සම්බන්ධන් සහ සුමන්තිරන් අවසන් තීරණ සාකච්ඡා කළ අයුරු දැක්කන ඡායාරූපිකුත් මෙහි තිබෙද්දී අද පුවත්පතට අපි දැන් ගමන් කරමු. TNA බහුතර සහාය සජිත්ට ඉලංකේ තමිල් අරසුකච්චි නායක සහ TNA නායක ඇතුළු පක්ෂ රැසක නායකයෝ එකග වෙති. TNA පක්ෂ දෙකක සහාය පසුවට කියලත් එහි වාර්තා වෙනවා. ඒ අනුව අද මෞබිම පුවත්පතට දැන් අවධානය දෙනවා. එහිත් ප්‍රධාන සිරස්සලය මේ කාරණාව පිළිබඳවමයි. ඉලංකේ තමිල් අරසුකච්චි සහාය සජිත්ට කියලා ඒ නම් කොට තිබෙනවා සජිත් ප්‍රේමදාස, සම්බන්ධන් මහත්මයා, සුමන්තිරන් මහත්මයා, මේ ආදී අයගේ ඡායාරූපත් එක්ක. සිවාජිලිංගම් දෙමළ සන්ධානයේ නිවත් වේ කියන පුවතත් ඒ සමගම අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අද අරුණ පුවත්පත මේ කාරණාව වාර්තා කොට තිබෙන්නේ මේ ආකාරයට. දෙමළ රාජ්‍ය පක්ෂයේ සහාය සජිත් දෙමළ සන්ධාන මතය පක්ෂ නායකයන් සමග සාකච්ඡාවෙන් පසු කියලා ඔවුන් මේ පිළිබඳ පුවත වාර්තා කරනවා. ඒ වගේම සම්බන්ධන්ට සෙරප්පු ප්‍රහාරයක් පිළිබඳවත් පුවතක් අද අරුණ පුවත්පතේ තිබෙන්නේ. මේ අතුරුදන්වන්ගේ ඥාතීන් තමයි විශේෂයෙන් මේ කටයුත්තට පෙරමුණ ගත්ත කියලා කියන්නේ. ඔවුන් සූදානම් වෙලා ඉඳලා තියෙනවා සම්බන්ධන් මහත්මයා ඇතුළු පිරිසට සෙරප්පු ප්‍රහාරයක් එල්ල කරන්නට. ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු අරුණ පුවත්පතේ දෙවන පිටුවේ සඳහන් වෙනවා. වගේම සිවාචිලිංගම් පක්ෂ අතහරි කියන පුවත අද අරුණ පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ලංකාදීපයේ ආකාරයෙන්ම වාර්තා කොට තිබියදී අප සූදානම් මේ පිළිබඳ පුවත් වාර්තාව වෙත දැන් අපගේ ඔබගේ අවධානය යොමු කරන්නට. ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම වෙනුවෙන් ඉලංගේ තමිල් අරසු පක්ෂ මධ්‍යම කාරක සභා සමාජිකයින් අද පෙරවරුවේ වවුනියාව පෞද්ගලික හෝටලයකදී ඉලංගේ තමිල් අරසු පක්ෂ උපදේශක දෙමළ ජාතික සන්ධාන නායක ආර් සම්බන්ධන් මහතා සහ ඉලංගේ තමිල් අරසු පක්ෂයේ නායක මාවේ සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. අදාළ සාකච්ඡාවේදී එළඹෙන ජනාධිපතිවරණයේදී ඉලංගේ තමිල් අරසු පක්ෂයේ සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී MA සුමන්තිරන් මහතා ප්‍රකාශ කළේ. දෙමළ ජාතික සන්ධානය තුළ පවතින ප්‍රධානතම දේශපාලන පක්ෂය වන්නේ ඉලංගේ තමිල් අරසු පක්ෂයයි. මාවේ සේනාධිරාජා මහතා නායකත්වයේ දරන ඉලංගේ තමිල් අරසු පක්ෂය උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය CV විග්නේශ්වරන් මහතා නායකත්වයේ දරන දෙමළ මහජන පෙරමුණ, සෙල්වම් අඩෙක්කල නාදන් මහතා නායකත්වයේ දරන ටෙලෝ සංවිධානය, ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා නායකත්වයේ දරන ප්ලොට් සංවිධානය සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා නායකත්වයේ දරන EPRLF පක්ෂය යන පක්ෂ ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීමටද එකඟත්වයකට එළඹ තිබෙනවා. යෝජනා 13කින් යුතු යෝජනාවලිය ප්‍රධාන දේශපාලන පක්ෂ අපේක්ෂකින් වෙත අදාළ පක්ෂ විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුණා. මේ අතර ටෙලෝ පක්ෂය නියෝජනය කරන MK ශිවාජි ලිංගම් මහතා තම පක්ෂයේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වන බවට අද පෙරවරුවේ ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩේකර නාදන් මහතා වෙත ලිපියක් බාර දී තිබෙනවා. ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස MK ශිවාජි ලිංගම් මහතා ඉදිරිපත් වීමත් සමග පක්ෂ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරන ලෙසට ටෙලෝ පක්ෂයේ විනය මණ්ඩලය විසින් ශිවාජි ලිංගම් මහතාට පසුගියදා දැනුම් දී තිබුණා. පොදු
අපේක්ෂා විදිහට දෙමළ පොදු අපේක්ෂා විදිහට මම තරඟ කරනවා කියලා පෙන්වන්න මම අද දෙමළ පක්ෂයේ ඉඳලා සමාජීය දූරේ ඉඳලා අයින් වෙනවා අස්වෙනවා කියලා මගේ ලියුම ලිඛිත මේ අපේ පක්ෂ මහලේකම් බාර දීලා තියෙනවා ඉදිරි කාලයේ මේ දෙමළ පක්ෂයට දැන් මම සමාජික නැහැ දෙමළ ජාතික සම්ප්‍රදාය සමාජික නැහැ මම තනියම ඉන්නේ දෙමළ ජනතාවගේ නියෝජිත විදිහට මම මේ ජනාධිපති ඡන්දයට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නවා සැබෑම දෙමළ ජනතාව නියෝජනය කරන නායකයින් කවුද එමෙත තම සැබෑවටම දෙමළ ජනතාව මතයද මේ නායකයින්ගෙන් නියෝජනය වන්නේ කියන කාරණාව තමයි බොහෝ දෙනා විමසිල්ලෙන් සිටින්නේ ඔය සෙරප්පු ප්‍රහාර එල්ල කරන්නට ගියයි කියලා කියන්නේ තමන්ගේ ප්‍රශ්න පසක තිබියදී ජනාධිපතිවරණයක් පස්සේ දුවමින් අපේක්ෂකයෝ තම තමන්ගේ වාසි ප්‍රයෝජන තකාපත් කර ගන්නට දරන උත්සාහය ප්‍රතික්ෂේප කරමින් ජනතාවේම නායකයින්ට විරෝධය පෑ බව තමයි සඳහන් වන්නේ කිසිවිටත් මෞබිම පුවත්පතේ මෙන්න මෙහෙම පුවතකුත් පළ වෙනවා දැන් බොහෝ දිනකට ඊළඟට මතක් වෙන පුද්ගලෙක් තමයි උතුරු පළාතේ හිටපු මහ ඇමතිතුමා සිවි විග්නේශ්වරන් මැතිතුමා සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය භාෂා තුළින්ම කියන්නේ එකක්දයි විමසා බලනවා කියලත් එතුමා එහිදී ප්‍රකාශ කොට තිබෙනවා ඒ වගේම මේ එකසු වීමට පෙර ආතුව ගත්තොත් එහෙම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම කොන්දේසි 13ක් ඉදිරිපත් කරනු ලැබුවා අයින් එකගත්තේ පළ කරන පාර්ශ්ව වෙත සහාය පළ කරනවා කියලා තමයි තිබුණේ ඒ නිසා මේ කොන්දේසි වලට සහාය පළ කිරීම නිසාද එකසු වීම මෙ නැත්නම් සහාය පළ කිරීම සිදුවන්නේ දෙමළ ජාතික සන්ධානයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන්නේ කියන සැක සංකාවක් බොහෝ විට මතුවෙන්නට පුළුවන් හැබැයි ඔවුන් බොහොම පැහැදිලිව ප්‍රතික්ෂේප කරනවා කිසිදු කිවිසුමක් ඔවුන් අතර නැති බව තමයි ප්‍රකාශ කරන්නේ නමුත් විපක්ෂයේ මෙ නැත්නම් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ අදහසට වඩා වෙනස් එම කොන්දේසි කිසිවකට යටත් නොවන බව තමයි සඳහන් කරන්නේ රටට අහිතකර කිසිදු කොන්දේසිකට තමන් යටත් නොවන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා ඒ පිළිබඳවත් ඇතුල් පිටු වාර්තා අපට ඉදිරියේදී ඉදිරිපත් කරන්නට පුළුවන් අපි දැන් තවත් පුවත් කීපයකට අවධානය යොමු කරමු ඒ අතරේ දැන් මේ දිනවල ඡන්ද පත්‍රිකා ලැබෙමින් තිබෙනවා ඒ ඡන්ද පත්‍රිකා ලැබෙනවා වගේම නොලැබෙනවා නම් මේ පිළිබඳව අවධානයෙන් සිට දැනුවත් කිරීම කරන්නට කියලාත් ඔබට කියනවා. ඒ කියන අතරේ ලැබුණු ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ පුවතක් මෞබිම පුවත්පතෙන් අද හමු වෙනවා. හඟුරංකිත හොරගොල්ලේ වැසියෝ ඡන්ද පත්‍රිකා එපා කියති. බහරගෙන ඇත්තේ 243කගෙන් 16ක් පමණයි කියලාත් තවදුරටත් වාර්තා වෙනවා. ඇයි ජනතාව ඡන්ද පත්‍රිකා එපා කියනවා නම් එපා කියන්නේ මේ ක්‍රමවේදය ඒ වගේම නායකයින් පාලකයින් රාජ්‍ය රජය මේ සියලු දෙනා කෙරෙහි රජය විපක්ෂයේ මේ සියලු දෙනා කෙරෙහි පවතින නොසතුට නොවේද කියලා අපට අහන්නට තිබෙන්නේ එහෙම නැත්නම් ඇයි ප්‍රජාතන්ත්‍රවාදී පවතින රටක ප්‍රජාතන්ත්‍රීය ආයිතිය තමන්ට තිබෙන ආයිතිය ප්‍රතික්ෂේප කරන්නට ජනතාව කටයුතු කරන්නේ කියන කාරණාව එහෙම නැත්නම් ප්‍රශ්නේ තමයි මතුවෙන්නේ ඒ සමගම තවත් සිරස්සලයක් අර කලින් කාරණාවට අදාළ කළ හැකි සිරස්සලයක් දැන් හමු වුණා දෙමළ සන්ධානය ගැන විශ්වාසයක් නැහැ ගජේන්ද්‍ර පොන්නම්බල මහතායි මේ කියන්නේ වෙනදාට වඩා දමිළ දේශපාලන පක්ෂ එකමුතු වේ සමගිය බිඳි ඇතිසයකුත් අපට පෙනෙන්නට තිබෙනවා ඔවුනොවුන් අතර විවිධ මත සිවාචිලිංග මහත්මයාගේ අදහස් දක්වීම තුලත් ඒ බව බොහොම පැහැදිලිව දක්ුණා ඒ අනුව ඔවුන් අතර බිඳීම් සහ බෙදීම් මේ වන විට බොහෝ සේ නිර්මාණය වී තිබෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා අපි තවත් පුවත් වාර්තා කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට සූදානම් ඒ අනුව අපි ප්‍රමුඛ අවධානයක් දෙනවා ඊළඟට මෙන්න මේ කාරණාව වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේයි කියා ගන්නා රැලියට යන සියලු දෙනාට එරෙහි විනය ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩ බලන සභාපතිවරයා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා දැක්වූ අදහසක් තමයි අපට එලෙස හමුවන්නේ මේ පිළිබඳවත් විවිධ පුවත් වාර්තා අපට දකින්නට ලැබුණා හෙට තමයි පස්වෙනිදා හෙට තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඒ සමුළුව පවත්වන්නට කටයුතු සූදානම් වෙමින් පවතින්නේ මේ පිළිබඳ ඇතුල් පිටු වාර්තා නම් කිහිපයක්ම අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා ඉදිරියේදී ඉදිරිපත් කරන්නම් කෙසේ වෙතත් ඒ සමුළුවට සහභාගී වන අය පිළිබඳව පැහැදිලි විනය ක්‍රියාමාර්ග ගන්නා බව තමයි තියෙන්නේ අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ මේ කාරණාව පිළිබඳව
චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීන්දුව හෙට සජිත්ට සහාය පළ කිරීමෙන් පක්ෂ විනය කඩ කළා මහලෙකම් දයාසිරි නගන චෝදනාව තමයි එලෙස අපට හමු වන්නේ හෙට තමයි බලා ගන්නට වෙන්නේ මොනතරම් ශක්තියක් එතුමිය වටා තිබෙනවද කියන කාරණාව කවුද එතුමිය වටා ඉන්නේ කෙනෙක් කුමාර මෙල්ගම මහතා නම් බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන කාතේද ශක්තිය තිබෙන්නේ කාතේද කියන එක හෙට පෙන්වන්නම් කියලා අපි බලමු ඒ වාර්තා ඉදිරියට අපි දැන් අවධානය දෙනවා තවත් පුවත් කීපයක් වෙත ඉන්න එකක් තමයි අවාසනාවන්ත මෙයාමක් පිළිබඳව ලංකාදීප පුවත්පතේ රජරට සරසවි සිසුවියක් උන රෝගයෙන් මරුට කියන පුවත රජරට විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ දෙවන වසර සිසුවියක උන රෝගයේ වැළඳී පෙරාදිනී ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිදී පෙරේදා මෙයාම පිළිබඳව ඇයගේ වියෝවත් එක්ක අප බොහෝසෙන් අවධාරණය කරන්නට කැමති මේ දිනවල අධික උණ රෝග තත්වයන් වාර්තා වෙනවා බොහෝ වෙලාවට ඩෙංගු රෝගියට බොහොම සමාන රෝග ලක්ෂණ සහිත උණ රෝගයක් තමයි පැතිර යමින් පවතින්නේ ඉතින් ඒ නිසා ඒන් ප්‍රවේශම් වීම සහ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පිළිබඳව වෛද්‍ය උපදේශ මත කටයුතු කරන්න කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ අපි තවත් අවධානය යොමු කළ යුතු රට බොහෝ ප්‍රදේශවලට බලපා තිබෙන කාරණාවක් තමයි ගෑස් අද අරුණ පුවත්පතේ තිබෙනවා පාන් නිපැවුම ඇන හිටින ලකුණු ගෑස් හිඟය තවදුරටත් දකින දකින බොහෝ සිරස්තලවල මේ පිළිබඳව තියෙන්නේ ගෑස් හිඟය තවදුරටත් කියන කාරණාව ගෑස් හිඟයට විසඳුමක් නැති බව ඒ වගේම තවත් තැන්වල ඇතුල් පිටු වාර්තාවලත් පළ වී තිබුණා මේ ගෑස් හිඟය නිසා ආපනශාලා දහස් ගණනින් වැසී යාමේ තත්ත්වයක් පිළිබඳවත් ඒ වගේම ගෘහාශ්‍රිතව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩර් දෙක තුන පවත්වාගෙන යන්නට බෑ අඩුපාඩුවක් වුණොත් එකක් පුරවගෙන එකක් පාවිච්චි කරන තත්ත්වයක් හැම ගෙදරම නෑ ඉතින් මෙවැනි තත්ත්වයක් උඩ ජනතාව මුහුණ දී සිටින්නේ දැඩි අසීරු තත්ත්වයකට අද දිවයිනට අපි අවධානය යොමු කරමු ගෑස් හිඟය නිසා හෝටල් 3500ක් වැහිලා සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ගෑස් හිඟය අදින් ඉවරයි පාරිභෝගික අධිකාරිය කියයි අදින් ඉවරයි කියලා සඳහන් කරන්නට හේතු තිබෙනවා ගෑස් ගෙන්වන්නට මෙට්‍රික් ටොන් 12000ක පමණ ප්‍රමාණයක් මෙරටට 3600 ගන්න විටින් විට ගෙන්වන්නට මේ වන විට සැලසුම් කර තිබෙන බවත් කියනවා ඒ වගේම මෙට්‍රික් ටොන් 6000ක නැවක් සේන්දු වූ බවත් කියනවා කෙසේ වෙතත් තවමත් පවතින්නේ ගෑස් හිඟ සහිත තත්වයක් ගෑස් ප්‍රශ්නය විසඳන්න බැරි ආණ්ඩුව යලි බලය ගත්තොත් රටම අවුල් වෙනවා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මෙහෙම කියන්නේ මේ ගෑස් ප්‍රශ්නය දැන් දේශපාලන කරලියටත් ඇවිත් තිබෙන බවක් ඒ ප්‍රකාශය තුළම අපට දකින්නට ලැබෙනවා මොකද ගෑස් කියලා කියන්නේ දැන් ඉතාමත්ම බරපතල තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා ලිපේ ගෑස් වගේම බඩේ ගෑසුත් ඒ වගේම බොහෝ දිනකට බලපෑම් කරන බරපතල තත්ත්වයන් බවට පත් වෙලා තිබෙනවා. මේන පුවත්පතේ මුල් පිටුවේ තිබෙන ඡායාරූපය අද යුද හමුදාපතිට උපන් බිමෙන් උපන් ගමෙන් හරසර. උපන් බිමෙන් හරසර ලැබෙනවා වගේම උපන් ගමෙන් එතුමාට ලැබුණු හරසර සහ විශේෂයෙන් තමන්ගේ පාසල පිළිබඳව එතුමා බොහොම අභිමානයෙන් සිටින නායකයෙක් මාතලේ ශාන්ත තෝමස් ජාතික විද්‍යාලයේ ආදිශිෂ්‍යකු වන ඒ මහතා විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යෙක් විදිහට නම් කොට තිබෙනවා මාතලේ උපන් ගමෙන් ඔහු ලද උපහාරය පිළිබඳව තමයි මෙලෙස සඳහන් වන්නේ පාසලේ සම්බන්ධතාවයත් එක්ක අපි ඊළඟට දකින තවත් පුවත් වාර්තාවක් තමයි දිවයින පුවත්පතේ උතුරේ දේශපාලන පක්ෂ සමග කිසිදු රහස් කිවිසුමක් නැහැ අගමැති රනිල් යාපනයේදී කියයි මැඩගස්කරයේදී ගංවතුරට හසුව ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් මරුට එක් අයෙක් හිටපු ඇමතිවරයෙකුගේ බෑනෙක් කියලත් සඳහන් වෙනවා ඒ රටේදී සිදු වූ අනතුරකින් මෙරට තිදෙනෙකු මිය යාම පිළිබඳව යාපනයේ ගුවන් ගමන් පස්සට යයි කියලා පුවතකොත් තිනවා පළවෙනිදා ඉඳලා තමයි මේ කටයුතු ආරම්භ කරන්නට තිබුණේ නමුත් මේ මාස 10 වෙනිදා දක්වා කල් දමා තිබෙනවා කියලා පලාලි ගුවන් තුටුපළ නිලධාරියෙක් පැවසූ බව අද දිවයිනේ වාර්තා පළ වෙනවා දඹුල්ලට ලැබෙන එළවලු තොග 40%කින් පහළ යාම පිළිබඳවත් තියෙනවා ඒ ප්‍රමාණය අනුව ගත්තාම මේ සැලකිය යුතු ප්‍රමාණයක් 40%ක් කියලා කියන්නේ ගණන් මිනුම් වලට මොන විදිහට බලපායිද කියලා ඉදිරියේදී තමයි දකින්නට ලැබෙන්නේ විමසා බලන්නට පුළුවන්කම ලැබෙන්නේ ජනතා ප්‍රශ්න පැය 24කදී විසඳන ඒකකයක් හදනවා සජිත් ප්‍රේමදාස ප්‍රතිපත්ති ප්‍රකාශයේම නිල කාලයේදී ඉටු කරනවා
ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහස් දැක්වීම මෙවැනි ඔවුන්ගේ ප්‍රතිපත්තිය මතත්තම් ඉදිරි වැඩ කටයුතු පිළිබඳව මතයන් පිළිබඳව තව තවත් පුවත් වාර්තා අපට හමු වේවි. අපි ගැන වචනයක්වත් නැහැ. ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ගැන වනිලෑත්තෝ කණගාටුවෙන් එතුමා ප්‍රකාශ කරන්නේ තමන්ගේ ප්‍රජාව පිළිබඳව කිසිදු සදහනක් නැහැ. හරියට අර පෙරහැරවල් වල අලියැත්තු ගෙනිනවා වගේ විදුලි බුබුළු වලින් සරසලා තමන්ගේ උමනාපා කම්මිටු කරගන්න පමණක් අපව පාවිච්චි කරනවා කියලා තමයි වනිලැත්තෝ ආදිවාසී නායකයතු මේ විදිහට චෝදනා කරන්නේ. හැබැයි ඉතින් වනිලැත්තෝ පෙරහැරේ යන්න වීම ගැන ඒ විදිහට සදහන් කරාට සමහරු නම් කියන්නේ අපි බරාදින ඇත්තු කොටාදින ඇත්තු පෙරහැරේ යන ඇත්තු නෙමෙයි කියලා. එහෙම කතාවක් තියෙනවා. අද පුවත්පතට අපි දැන් අවධානය දෙන්නට සූදානම්. අද පුවත්පතේ තිබෙනවා රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු වසර අවසනට පෙර වසර 80කට පසු චූඩා මාණික්කයක් තැන්පත් කිරීමත් සිදුවේ. වර්තමාන චූඩා මාණික්කය දුර්වර්ණව පළුදු වෙලා විවිධ කාලවලදී ආලේප කර ඇත්තේ පිරිසිදු රත්රන් නොව රන් පැහැති ආලේපන බව තහවුරු වෙයි. නව චූඩා මාණික්කයට පිරිසිදු රත්රන් ආලේපිතයි කියලත් තවදුරටත් සඳහන් වෙනවා. ඒ වගේම මේ තැන්පත් කරන්නට යන නව චූඩා මාණික්කය ඉදිරි දින දෙක තුලදී 18-19 දින දෙක තුලදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජනතාවට වැඳ පුදා ගන්නට අවස්ථාව ලැබෙනවා කියන එකත් අපි සඳහන් කරන්නට ඕනේ. ඊළඟට අද පුවත්පතේ තියෙන අනෙකුත් පුවත් දේශපාලන හිම්කම් නොමැති රාජ්‍ය නිල දහරෙන් නිවාඩු දමා වූ දේශපාලන යෙදීම තහනම්. මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ජෙනරාල් එම් එම් මොහමඩ් මහතාගේ අදහස් දැක්වීමයි අපට එලෙස හමුවන්නේ. ඊළඟට තියෙනවා ආණ්ඩුව කලබලයේ නිම්සිසි ගිවිසුම අත්සන් කරනවාට ජවිපෙ විරෝධය. මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව බොහෝ පාර්ශ්වවලින් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබියදීත් ඒ ගිවිසුම අත්සන් කරනවා අත්සන් කරලා පාර්ලිමේන්තුට ගේනවා කියන තමයි මුදල් ඇමති මංගල සමරවීර මහතා නම් කියන්නේ. ඒ කොහොම වුණත් ඒ පිළිබඳව තියෙන වාර්තා විවිධ ස්වරූපවලින් අපට පුවත්පත්වල දකින්නට ලැබෙනවා. අපි ඉදිරියේදී බලමු. උතුර නැගෙනහිර වෙන් කරන කොන්දේසියකට එකගව TNA සහාය සජිත්යි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ. උතුර නැගෙනහිර වෙන් කරන කොන්දේසියට එකගව දැන් අග්‍රමාත්‍ය රණවි වික්‍රමසිංහ මහතාත් පැහැදිලිව කියන්නේ කොන්දේසි විරහිත වෙකස් වුණා කියලා. හැබැයි විමල් වීරවංශ මහතා කියනවා මෙවැනි කොන්දේසි සහිතව ඔවුන්ගේ සහය සජිත් පාර්ශ්වයට හිමි වුණා කියලා. සජිත්ගේ ප්‍රකාශයට ඇත්ත පෑඩ් මෑන්ගෙන් ප්‍රසාදය කියලත් සඳහනක් තියෙනවා ඒ අද පුවත්පතේ. මැතිවරණ කොමිෂන් සභාව ITA නායතනයට පැන වූ තහනම වෙනස් කිරීමක් පිළිබඳව තියෙනවා. ඒ ගැන මෞබිම පුවත්පතේ තියෙනවා. කොමිසමේ සාමාජිකයන් දෙදෙනා සභාපතිට එරෙහි වෙති ITA තහංචිය මැකෝ හකුලා කණේ කියලා සඳහන් කරනවා. මේ හතරවෙනිදා ඉඳලා ඡන්දේ නිමාවනතුරු ප්‍රතිඵල දීලා ඉවර වෙනතුරු දේශපාලන සාකච්ඡා පැවැත්වීමේ ක්‍රමවේදය තුලදී මාධ්‍ය උපමානවලට අනුව මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ප්‍රාජ්‍ය පෞද්ගලික ධ්‍යානශේඨම දැඩිලෙස කොන්දේසි පනවා තිබෙන වෙලාවක් මේ. ඒ කොන්දේසි වලට අනුව පවත්නා දේශපාලන සාකච්ඡාවලදී ඒවා පූර්ව පටිගත කිරීමකට ලක් කරලා ඒවා මේ කොමිසමේ අධීක්ෂණයේ යටතේ ප්‍රචාරය කරන්න කියන කාරණාව පිළිබඳව තමයි මේක පැසකින් විරෝධය පළ වෙලා තිබෙන්නේ. කොමත් රත්නදීපන් හුල් මැතිතුමා සහ මේ සභාපතිතුමා අතර මත ගැටුම් පහුගිය කාලේ බොහෝ උත්සන්න වෙන ස්වරූපයකට දකින්නට ලැබුණා. ඒ වගේම හුල් මහත්තයා කියපු ඇතැම් කාරණා පිළිබඳව 50% කාටවත් ලබා ගන්න බෑ මේ ආදී කාරණා පිළිබඳව මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයේ සම්බන්ධයෙන් අභියෝගයක් එය ගැටලුවක් කියලා තමයි සභාපතිතුමා පවා අදහස් කර සිටියේ. කෙසේ වෙතත් මේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර තිබෙන මේ මතවාදීමය විරසකයන් හමුවේ එමෙතතම් ගැටලු හමුවේ මේ ITN තහංචිය මැකෝ හකුලා ගනී කියන පුවත අපට හමුවන්නේ රාජ්‍ය පෞද්ගලික ධ්‍යානශේම මාධ්‍ය කෙරෙහි දැඩි අවධානයක් තිබෙන බව අවසානයේ පැහැදිලි වන කාරණාව. ඊළඟට අපි අවධානය දෙමු උපුටා නොගත් තවත් පුවත් වාර්තා කිහිපයක් වෙත.
පහළොස් සැවරදි සිසුවා පැදූ මෝටරියේ ගැටි දරු දෙදෙනෙකු ජීවිතක්ෂයට තංගල් වාර්තාකරුගේ මේ පුවත් වාර්තාව මේ පිළිබඳ ඇතුල් පිටු වාර්තා තිබෙනවා වීරකැටිය ප්‍රදේශයේදී බාලවයස්කාර දරුවෙකු පදවාගෙන ගිය මෝටර රථයක් නිසා ඒ ගුරුවරියකගේ මෝටර රථයක් පුතාගේ මාර්ගයෙන් මේ දරුවාට මේ මෝටර රථය පදවන්නට අවස්ථාවක් ලැබෙනවා ඒ නිසා අහිංසක ජීවිත දෙකක් දරු දෙදෙනෙකුගේ ජීවිත දෙකක් අහිමි වෙනවා ඒ ආදරණීය මව 99න් බේරෙන්නේ හැබැයි ඇයත් ඉන්නේ හොඳ සෞඛ්‍ය තත්වයක නෙවෙයි මේ වගේ දරුවෝ අතට වාහන ලබා දීම කියන කාරණාව පිළිබඳව ඔබට මතක ඇති පහුගිය දාත් අපි පුවත් වාර්තාවක් මෙලෙස පුටා ගන්න ලැබුවා පියෙකු පුතෙකුට බයිසිකලයක් පදින්න දීම පිළිබඳව මෙවැනි අවස්ථා ඕනතරම් අපට සමාජයේ දකින්නට ලැබෙන තත්ත්වයන් ඒ නිසා වයසින් අඩු ඒ වගේම බලපත්‍ර නැති දරුවන් අතට රථ වාහන දීමේ යතුරු දීමේදී මොනතරම් එය එකපැසකින් දැඩි වැරද්දක් ඒ වගේම මොනතරම් අනතුරකටද ඔබ මේ අතවනන්නේ කියන කාරණාව පිළිබඳව සැලකිලිමත් වෙන්න කියන එක වැඩිහිටියන්ගෙන් ඉල්ලන්නට වෙන පුවතක් තමයි මේ කිසිදු වරදක් නොකරපු ඒ වගේම කිසිදු සම්බන්ධතාවයක් නැති අහිංසක ජීවිතවලින් වන්දි ගෙවන්නට වූ සෝචනීය සිදුවීමක් පළවෙනිදා වෙන විට 2540ක් ඡන්ද නීති කඩ කරලා ඒ කියන්නේ මේ පළවෙනිදා වෙනකොට ඡන්ද නීති කැඩීම පිළිබඳ අලුත්ම ගණන්විලුම් 2540ක් පැමිණිලි දැනට ලැබී තිබෙන බවයි කියන්නේ ඡන්ද පත්‍රිකා හෙට වෙන විට මුද්‍රණය කර අවසන් වන බවත් සඳහන් වෙන්නේ මව්බිම පුවත්පතේ දෙහිවල Facebook සාදයෙන් 104ක් අත්අඩංගුවට තරුණියන් 19කුත් ඒ අතර කියලා තියෙද්දී හිටපු DIG වෛද්‍යලංකාරගේ බිරිය හා පුතා අද හෙට FCIDට කියලා පුවතකුත් තියෙනවා වෛද්‍යලංකාර මහතා යම් යම් කරුණු කාරණා හෙළි කිරීමත් එක්ක පහුගිය කාලේ තමන්ට තමන්ගේ පරීක්ෂණ වලට දේශපාලනඥයන්ගේ මැති ඇමතිවරුන්ගේ බලපෑම ලැබූ ආකාරය ප්‍රකාශයට පත් කිරීමත් එක්ක තමයි එතුමාගේ බිරියට පුතාට තව තවත් චෝදනා එල්ල වෙන්නට පටන් ගත්තේ ඒ අනුව කවුරු හෝ වරදක් කර තිබෙනවා නම් ඒට අනුව නීති ක්‍රියාත්මක වීම අතිශය වැදගත් කාරණාවක් එසේ නොවේ යම් රජයේ එම නැත්නම් මැති ඇමතිවරුන්ගෙන් සිදු වූ අකටයුතුකම් පෙන්වා දෙන්නට යාමේදී ඔවුන්ට මෙලෙස චෝදනා එල්ලවනවා නම් ඒ පිළිබඳව වඩාත් සිතිය යුතු කාරණාවක් කියලත් කියන්නට ඕනේ. රුණ පුවත්පතටෙමු හෝඩියේ පටන්ම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා දරු පරපුරට පිළිලයක් වූ කුඩු ව්‍යාපාරයේ සුණු විසුණු කරනවා සජිත් ප්‍රේමදාස මහතා දැක්ව අදහසේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පොලිස් තැපැල් ඡන්දය ආදායි කියලත් මතක් කිරීමක් කරුණ පුවත්පත සිදු කොට තිබෙනවා අන්තර්ජාල සමාගමකින් වයිම පාසල් 40කට නඩු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් රවුටර් ලබා දුන් පාසල් 40කට තමයි බිල් ගෙවල නැහැ කියලා මේ විදිහට නඩු දානවා කියලා කියන්නේ කෝටි 1000කට අධික ණය ගත්තත් ශ්‍රී ලංකන් තාම අලාභයි විගණකාධිපතිවරයාගේ වාර්තාවක් මෙලෙස අරුණ පුවත්පතේ එළවලු 100%කින් මිල නැගේ අපි කිව්වා විතරයි 140කින් දඹුල්ලටින එළවලු ප්‍රමාණය අඩු වෙනවා කියලා කිව්වා ඒ වගේම ඒ බලපෑම මත පමණක්ම නොවේ එළවලු මිල 100%කින් ඉහළ නැගින ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ එළවලු වගේම තවත් පුවත් වාර්තාවක් හමු වෙනවා අද ලංකාදීප පුවත්පතෙන් සුපිරිබද්දෙන් 135ට වැඩි කාර් ජීප් මිල 100%කින් ඉහළට ආනයන කරුවන්ගේ සංගමය කියනවා කියලා වාර්තා වෙන්නේ අද ලංකාදීප පුවත්පතේ පිරිසකට වාසි පිරිසකට අවාසි කියන දින පුවත් තමයි මෙලෙස අපට හමුවන්නේ ඒ වගේම අපි අවධානය යොමු කරනවා උණ රෝගයේ පැතිරි රජරට සරසවි මිහින්තලේ පරිශ්‍රයේ වසා දැමීම පිළිබඳව සිසුවියක් මේ යාමේ පුවත අපි කලින් උපුටා ගත්තා උණ රෝගයේ පැතිරි රජරට සරසවියේ මිහින්තලේ පරිශ්‍රයේ වසා දැමීම ගැනයි ඒ පුවත අපි දැන් අවධානය යොමු කරනවා දිනමින පුවත්පත වෙත දිනමින පුවත්පතේ තිබෙන මෙතෙක් උපුටා නොගත් මුල් පිටු වාර්තා කීපයක් වෙත ඒ ප්‍රධාන සිරස්තලය හම්බන්තොට එජාප සංවිධායකගේ නිල මුද්‍රාව മന്ത്രി මුද්‍ර යොදා ගෝඨාභයගේ චන්ද්‍රපත්‍රිකා නාමල්ගේ අත්සනින් යවලා වහා පරීක්ෂණයක් ඉල්ලා ලිඛිත පැමිණිල්ලක් කියලා දිනමිනේ පුවත් වාර්තාවක් නිදහස නපුර වසා ගැනීමට මගක් කර නොගන්න කිතුවදන් මත පදනම්ව පූජක කාර්යභාරය ඉටු කරමු ලංකා සභාවේ රදගුරු හිමිපාණෝ කීර්තිසිරි ප්‍රනාන්දු හිමිපාණන්ගේ අදහස් ඒ
මිලේනියම් ගිවිසුම ව්‍යවස්ථානුකූල බවට නීතිපතිගේ ඒකගතාව අත්සනින් පසු පාර්ලිමේන්තුවට මුදල් ඇමතිවරයාගේ ඒ ප්‍රකාශය දිනමින පුවත්පතේ පළ වී තිබෙනවා. දිනමින එහෙම පළ වෙනකොට අද පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවක තියෙනවා ව්‍යාපාරික පිටුවේ MCC ප්‍රධාන ආධාර ගිවිසුම අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට යවනු ඇති. පාර්ලිමේන්තුව තුළ සමාලෝචනය කරන කාලය තුළ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සහ සැලසුම් සැකසීමට රජය කටයුතු කරනු ඇතැයි ඇමරිකාව කියයි. අනිකුත් රටවලත් කළේ එහෙමයි ලංකාව තුළත් එහෙම කරන්න කියන එක තමයි ඇමරිකාව මේ කියන්නේ. ඒ කියන්නේ ගිවිසුම අත්සන් කරනවා ඊට පස්සේ සමාලෝචනය සඳහා පාර්ලිමේන්තුවට යවනවා කියලයි ඔවුන් කියන්නේ. මෙම ප්‍රධාන ආධාර ගිවිසුම මගින් ශ්‍රී ලාංකිකයන් මිලියන 11කට අධික පිරිසකට ඍජු ප්‍රතිලාභ ලැබෙන බව පවසනවත් කියලත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් ලංකාවේ බොහෝ ඉඩම් කුණුකොල්ලේට ඔවුන්ට පවරා දීමක් මෙන් සිදුවනවා කියලා තමයි විරුද්ධ බලවේග කියන්නේ. අක්කරේම රුපියල් 180ක වගේ පර්චස් රුපියල් 180ක වගේ මිලකට මේ පවරා දීම සිදුවනවා කියලා තමයි සඳහන් වෙන්නේ. වසරකට දෙකකට නෙමේ වසර සිය ගණනාවකට. ඒ වගේම දිනමින පුවත්පතේ මුල් පිටු වාර්තාවල පළවෙනවා මෙහෙම වාර්තාවකුත්. ප්‍රජාතන්ත්‍රවාදයට කැපව විශිෂ්ටතම දකුණු ආසියා රාජ්‍ය තාන්ත්‍රිකයා කරු ජයසූරිය මහතාට ඒ ගෞරවය හිමිවන අවස්ථාව අද දිනමින පුවත්පතේ අපට දකින්නට ලැබෙනවා. අපි දැන් සූදානම් ඇතුල් පිටු වාර්තා වෙත ගමන් කරන්නට. දිවයින පුවත්පතේ තිබෙනවා දෙමළ අන්තවාදී පක්ෂවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා. රටේ ස්වෛරී භාවයට හානිකර යෝජනා පිළිගන්න බැහැ. පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගෝඨාභයට 70%ක වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජය ගන්නවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යලිත් ප්‍රේමදාස යුගයක් රටට අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු. එවැගේම ඉන්නහා පිටුවේ සඳහන් වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස් දැක්වීම්. ජාතික සංවර්ධන ජනාධිපති ඒකකයේ මගින් ජනතා ප්‍රශ්නවලට පැය 24න් තිරසාර විසඳුම් දෙනවා. කුමාරවරුන්ට කාර්යස් පදින්න රණවිරුවන් ලවා වැලිකොට්ට ගහපු කාලේ ඉවරයි. යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිරට විශාල සංවර්ධනයක් කළේ අපේ රජයයි අගමැති රනිල් වික්‍රමසිංහ වවුනියාවේදී කියයි කියලා සඳහන් වෙනවා. අපි දැන් අවධානය දෙමු ලංකාදීප පුවත්පත වෙත. ලංකාදීපේ තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහස් දැක්වීමක්. කඩාවැටුණු ආර්ථිකය සංවර්ධනය කර රට නිවැරදි මගකට ගත හැක්කේ අපේ රජයකටයි. චන්ද්‍රිකා ආව කියලා සජිත් වැඩිවන්නේ එක ඡන්දයයි. විමල් වීරවංශ ජනපති අපේක්ෂක ගෝඨාභය උරුමේක උල්පත පද නෙමේ සමාජිකයන් මුණගැසුණු අවස්ථාවකුත් තියෙනවා. මිලින්ද මුරුගොඩ මහතා ඇතුළු පිරිස සමග සාකච්ඡා කරන අවස්ථාවක් තමයි අපට දකින්නට ලැබෙන්නේ. සුරක්ෂිත සෞභාග්‍යවත් රටක් බිහි කරනවා කියලා එතුමා දැක්ව අදහසුත් අපට මේ සමගම හමු වෙනවා. එවගේම තවත් මේ අපේක්ෂකයන්ගේ අදහස් ඇතුළත් ඇතුල් පිටු වාර්තාත් අපට උපුටා ගන්නට පුළුවන්කම තිබෙනවා විවිධ පුවත්පත් වාර්තා ඇසුරින්. ඒ අනුව අපි අවධානය දෙනවා අනිකුත් අපේක්ෂකයන් දැක්ව අදහස් වෙතත් අද පුවත්පතේ තිබෙනවා ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිස්සනායක මහතාගේ අදහස් දැක්වීමක්. වසර පහක් තුළ ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකය සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා කියලයි එතුමා අදහස් කර තිබෙන්නේ. ජාතික ජනතා පක්ෂයේ ජනාධිපතිතුර අපේක්ෂක මහේෂ් මුන්නේශ්වරම් දේවාලයේ ආශිර්වාද ලබාගත්තු අවස්ථාවත් අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. MCC ගිවිසුම ක්‍රියාත්මක නොකරන බව ප්‍රකාශ කරන්නාට සහාය ලබා දෙනවා ජනාධිපති අපේක්ෂක PS.සිරි විජේනායක. එක් එක් අපේක්ෂකයෝ තව තවත් අපේක්ෂකයින්ට සහාය පළ කිරීම පිළිබඳව මැතිවරණ නීති රීති අනුව මැතිවරණ කොමිසම ස්ථාවරය සභාපතිවරයා පසුගියදා දැනුම් දුන්න. ඒ අනුව ඇතැම් අපේක්ෂකයෝ තවත් අපේක්ෂකයෝ ප්‍රවර්ධනය කරන්නට කටයුතු කරනවා කියලා තියෙනවා. දැන් මෙතන සඳහන් වෙන කාරණාවත් MCC එහෙම නැත්නම් මිලිනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා ප්‍රකාශ කරන්නාට සහාය දෙනවා කියලා කියන්නේ. දැන් මේ වන විට එම ගිවිසුම ක්‍රියාත්මක කරනවා අත්සන ලබාගෙන පාර්ලිමේන්තුවට දානවා කියලා මුදල් ඇමති මංගල සමරවීර මහත්මයා කියනවා. එතකොට කාටද ඒ අනුව සහාය හිමි වෙන්නේ කියන කාරණාව බොහොම පැහැදිලි. ඒ අතරේ අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා ජනනියමු කලාකරුවන් සංවිධානය කළ ජනරැලි මාලාවේ තුන්වැනි රැළිය දිගන ප්‍රදේශයේදී පැවැත්වූ බව පුවතකුත්. ජනාධිපතිවරණ අපේක්ෂකයන් සියලු දෙනා පළාත් සභා ගැන නිශ්චිත ප්‍රකාශයක් කළ යුතුයි කියලා කැෆේ සංවිධානයේ ස්ථාවරයත් අද අපිට දකින්නට ලැබෙනවා ඒ අද පුවත්පතේ. අපි මීළඟට අවධානය යොමු කරනවා
අරුණ පුවත්පතේ වාර්තාවන් කිහිපයක් වෙත ගෝඨාභය රටහැර ගියේ යුද්ධයට බය නොව එජාප ආණ්ඩුව යුද්ධ කළ හැටි ගැන කලකිරීමෙනුයි මෞබිම වෙනුවෙන් රණවිරු සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතාගේ අදහස අපි සහාය දෙන පාක් අපේක්ෂකයා තමයි දිනන අපේක්ෂකයා විග්නේශ්වරන් විග්නේශ්වරන් මහතාගේ ස්ථාවරයේ කුමක්ද ඔහුගේ අදහස කුමක්ද කියන එක මේ දිනවල බොහෝ දෙනා බලාගෙන සිටින කාරණාව ඔහු කියනවා අපි සහාය දෙන අපේක්ෂකයා තමයි දිනන්නේ කියලා සියලු ජාතීන්ට සමගියෙන් සිටිය හැකි ගෝඨාභයගේ පාලනය කටතේ පමණයි එල්ලාවල මේධානන්ද පුරාවිද්‍යා චක්‍රවර්ති ස්වාමින් වහන්සේගේ අදහස් දැක්වීම කලකට පසු ස්වාමින් වහන්සේගේ අදහස් දැක්වීමක් අපට එලෙස පුවත් වාර්තා තුලින් හමු වන්නේ අපි ලංකාදීප පත්‍රයේ ඇතුල් පිටුවකට යන්නේ පුවත්පතේ උපුටා ගන්නට සූදානම් වූ ඇතුල් පිටු වාර්තාව බුර්කාවක් ඇඳගෙන ඝාතන රැල්ලක් සිදු කළ ආමිරුවන් අත්අඩංගුවට කොස්කොඩ සුජීගේ ප්‍රධාන වෙඩිකරු කොහුවල කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයටත් හවුල් කියලා තවදුරටත් සඳහන් වෙනවා බුර්කා පිළිබඳව තවදුරටත් කතාබහ වෙන නිසාම අපි මේ පුවත උපුටා ගන්නට හේතුවා බුර්කා තහනම මොනතරම් දුරට සාධාරණද නැද්ද කියන්නට යම් අදහසකුත් මේ සිරස්සලිනුත් ගත හැකි වෙන නිසා ලංකාදීපේ ලෝවටා පිටුව ඉන් එහා පැත්තේ අපිට හමු වුණා යත් ඉදිරිපත් කරන්නම් නවදිල්ලිය විසදුමින් වැසෙයි දේශපාලනඥයෝ බෝලේ පාස් කරති දේශපාලනඥයෝ බෝලේ පාස් කරාට බෝලේ පාස් කරන ක්‍රිකට් තරගවලට පවා දැඩි බලපෑමක් මේ විසදුමින් එළවී තිබෙන ආකාරය අපට විදේශ මාධ්‍ය වාර්තා තුලින් දකින්නට ලැබුණා නවදිල්ලියේදී ඉන්දියාවේ නවදිල්ල අගනුවර ඊයේ විසදුමකින් වැසී ගිය අතර පසුගිය වසරවලට සාපේක්ෂව නවදිල්ල අගනුවර වායු දූෂණයේ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ නවදිල්ලියටත් විසදුමට විසදුමක් නැති බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ දැන් වසර ගණනාවක සිට මේ විසදුම පිළිබඳ ප්‍රශ්නයට විසදුම් ලබා දෙන්නට දේශපාලන අධිකාරියට හැකියාවක් ලැබෙන්නේ අතිශය පරිසරයේ දූෂණය වීමක් තමයි නවදිල්ලියෙන් වාර්තා වෙනවයි කියලා කියන්නේ අපි දිවයින ඇතුල් පිටු වාර්තාවකට යමු ගුරුකන්ද විහාරයේ භාරකරුට පහර දීලා පොලිසියන්නත් බයයිලු කියලා තවදුරටත් මේ පුවත් වාර්තාවේ සඳහන් වෙනවා ගුරුකන්ද විහාරයේ ප්‍රශ්නය දිනෙන් දිනම උත්සන් වන බවක් තමයි මේ සිරස්සලේ හමුවේ දකින්නට ලැබෙන්නේ කෙසේ වෙතත් අවධානය යොමු විය යුතු පාර්ශ්වයන්ගේ අවධානය යොමු නොවීමද මෙයට හේතුව කියලා හිතෙනවා අපි අරුණ පුවත්පතට ගමන් කරනවා තවත් ඇතුල් පිටු වාර්තාවක් වෙත නිලධාරිණියගේ අතපසුවෙන් පුත්තලමේ ගුරු පිරිසකට තැපැල් ඡන්දය අහිමි වෙලා අයිදුම්පත් 912ක්ම ප්‍රතික්ෂේපයි කියලා තියෙනවා එක ගමක ජනතාවක් ඡන්දය ප්‍රතික්ෂේප කරනවා ඡන්දය දාන්න බලාගෙන හිටපු අයගේ අවස්ථාව ප්‍රතික්ෂේප වෙනවා ඒ අදාළ අයගේ මැදිහත් වීම නිසි පරිදි සිදු නොවීම කියන කාරණාව මත අපි තවත් විරාමයකටත් ගමන් කළ යුතුව තිබෙනවා ඒ අතරේ ලංකාදීප පුවත්පතේ සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස් එක්වීම අපට උපුටා ගන්නට වෙලාව මේක කියලා හිතනවා සියලු ජනාගේ අනන්‍යතාව රැකෙනසේ බලේ බෙදෙන වැඩසටහන සකස් කරනවා අගමැති වවුනියාවේදී කියයි මේ අපේ ශ්‍රී ලංකාවයි උතුරේ ජනතාවට දැනෙන්න ආරක්ෂාව තහවුරු කරනවා ජනපති අපේක්ෂක සජිත් වවුනියාවේදී කියයි කියලා තමයි එහි තවදුරටත් සඳහන් වන්නේ අපි වෙල්ගම මහත්තයා ගැන කියපු එකේ කලින් ලංකාදීප පුවත් වාර්තාව උපුටා ගමු ඔහු පිළිබඳ පොහොට්ටු අපේක්ෂකයා පෙරදවීමේ අවසන් ඇණය 16 වනදා ගහනවා മന്ത്രി කුමාර වෙල්ගම කියයි ඔවුන් තදබල ලෙස පොහොට්ටුවට තිබෙන විරෝධය ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබෙන විරෝධයයි එලෙස මතුවන්නේ මීළඟ විරාමයට පෙර අතුව ඉදිරිපත් කරන අවසාන සිරස්තලය මේ ලංකාදීප ඇතුල් පිටු වාර්තාවකින් සිසු නායිකාවක් වතු පිටිවල රෝහලේ වැසිකිළියේදී දරුවෙකු බිහි කරලා දරුවා මිය ගින් පියා සිසුවෙකු බවට සැකයක් කියලා තියෙනවා බඩේ අමාරුවක් කියලා තමයි මේ දැරිවිය රෝහල් ගත වෙන්නේ දෙමව්පියොන්ට කියලා හැබැයි වැසිකිළිය තුලදී දරුවෙකු ප්‍රසූත කරනවා වැසිකිළිය තිබෙන කුඩා කවුළුවෙන් දරුවා එළියට විසි කරන්නට ඇය සමත් වෙනවා කෙසේ වෙතත් ඇය නිකම්ම නිකන් සිසුවෙකුත් නෙමේ රාජේ පාසලක ආපු සුසස් පෙළ හදාරන 18 හැවිරිදි සිසු නායිකාවක් කියලා සඳහන් වෙනවා එක්තරා ඛේදවාචකයක් මේ තුල කියවෙනවා කියන එක අපි අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ පාසල් යන වයසේ දරුවෙකු අතින් තවත් දරුවෝ දෙන්නෙක්ගේ ජීවිත විනාශ වෙනවා මෝටර රථයක් ධාවනය කරලා ඒ අතරේ මේ විදියට දරුවෙකු ප්‍රසූත කරපු පුතාක එක පැත්තකින් වාර්තා වෙනවා ඒ වගේම තව තවත් විවිධ
දොරතුරු පාසල් අධ්‍යාපනය හදාරන වයසේ දරුවන් අතින් සිදුවන දේ පිළිබඳව වාර්තා වෙනවා. ඒව දිනින් දිනම වැඩි වෙන තත්ත්වයකට පෙනෙන්න තිබෙනවා මේ රටේ අනාගතේ. ඊය සූදානම් තවත් ඇතුල් පිටු සහ කාටුන් වෙත අවධානය යොමු කරන්නට විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන ප්‍රධාන ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ පුවත් එහෙම නැත්නම් ප්‍රකාශ පිළිබඳ වාර්තා තමයි අපට බොහෝ සෙයින් හමුවන්නේ. මෞබිම පුවත් පතේ තියෙනවා නාගරිකව ජීවත්වන අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් මම එදා ඇරඹූ සංවර්ධන වැඩ යලි අරඹනවා. පාතාල අපරාධ කුඩු ජාවාරම මර්ධනය කරන්න අපි හදපු ආරක්ෂක සැලසුම් මේ ආණ්ඩුව විනාශ කළා. පැල්පත් වාසීන්ට තට්ටු නිවාස ලබා දෙන විට එදා මට විරුද්ධව බොරු ප්‍රචාර ගෙන ගියා. කොළඹ හා තදාසන්න නගර හරිතවත් කළේ මමයි. ජනාධිපතිවරණය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කෝට්ටේ රැලියකදී දැක්ක අදහස් පෙළක් තමයි ඒ. තවත් තිබෙනවා අපි ගන්නෙ නැති නිසා ඔක්කොම කුණු ගොඩවල් ටික සජිත් ළඟට ගිහින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අදහස කෝට්ටේ ආසනේ නියෝජනය කරන ගෝඨාභයයි ජනපති පුටුවේ ඉඳගන්නේ. මදුර විතානගේ නගරාධිපතිතුමා ගෝඨාභයට ඡන්දෙ නොදුන්නොත් පරම්පරා 100ක් අපිට ශාප කරයි. විජේදාස රාජපක්ෂ මහතාගේ අදහස් දක්වීමකුත් එලෙස අපට හමු වෙනවා. ඊළඟට ඉත්තකන්දේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ දැක්ව අදහසකුත් තියෙනවා. සජිත්ගේ තාත්තා තමයි කොටියට සල්ලි දුන්නේ. තරුණ ජවය නොවේ වැදගත් වෙන්නේ රට හදන මොලයයි. උදේ ගම්මන්පිල මහත්තයා කියන කතාවකුත් මේ මෞබිම පුවත් වාර්තාවේ දැක්වෙද්දී මෞබිමේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අදහස දක්වීම මහා සංඝරත්නයේ මග පෙන්වීම යටතේ මම රට පාලනය කරනවා. කාන්තාවන්ගේ සෞඛ්‍ය රැක ගැනීමට අත්‍යවශ්‍ය සනීප ආරක්ෂක ද්‍රව්‍ය මගේ ආණ්ඩුවකින් නොමිලේ ලබා දෙනවා. තරුණයන්ට ශිෂ්‍යයන්ට කඳුළු ගෑස් ජල ප්‍රහාර මගේ පාලනයක් යටතේ එල්ලවන්නේ නැහැ. රට සංවර්ධනයේ සැලසුමක් නැති ගෝඨාභයද ජනතාවගේ හදගස් මඳුරන සජිත්ද රට බාර දෙන්නේ කියලා තීරණය කරන්න. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කිසිදු රටක් ඉදිරියේ දන නොනමා ජාතික ආරක්ෂාව ශක්තිමත් කරනවා. බියගම වෙළඳ කලාපයේ නිවාසිකාකාර පහසුකම් වැඩි දියුණු කරනවා. මම ජනාධිපති වී මාස 3ක් ඇතුළත බියගම රෝහලට මුල් ගල් තබනවා. සජිත්ගේ ජයග්‍රහණ ඉරහඳ වගේ විශ්වාසයි. රුවන් විජේවර්ධන රට යලි බහර දෙන්නේ වැලිවේරිය විනාශ කළාටද තිරිපැහ ධම්මසිරි හිමි මේ අතරේ දැක් වූ අදහස් තමයි අපට එලෙස හමුවන්නේ ඒ මෞබිම පුවත් වාර්තා තුළින්. අප ඊළඟට අවධානය දෙනවා මෙන්න මේ කාරණා කෙරෙහිත්. ජනාධිපතිවරණ මැතිවරණ කාලයේදී දේශපාලනඥයන්ගෙන් සිදුවන හිරිහැරගෙන ප්‍රාදේශීය මාධ්‍යවේදී වූ අදහස් දක්වන ආකාරය එහෙම නැත්නම් ඔවුන්ගේ අදහස් වෙත ඔවුන් කියනවා අපේක්ෂකයන්ගේ ආධාරකරුවන්ගෙන් දැඩි බලපෑම් මේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මේ දිනවල එල්ල වෙනවා කියලා මාධ්‍ය ගැන මැතිවරණ කොමිසම අවධානය ඉන්නවාගෙම මාධ්‍යවේදීන්ට සිදුවන අකටයුතු කම්පිලි මදවත් අවධානයෙන් හිටියනම් වඩාත් හොඳයි. රජයේ කියන පරිදි MCC ගිවිසුම වාසිදායක නම් ජනතාවට හොරෙන් ඒ අත්සන් කරන්නේ ඇයි? ජවිප ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අහන ප්‍රශ්නය අපි කාටුන් බලන්න යමු. මේ උපුටා ගැනීමෙන් පස්සේ පොළොන්නරුව වෙනස් කරන ලැබුණු සහයෝගය රට කරන්නත් මට ලැබුණා නම් රටත් වෙනස් කරනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේදී කියූ කතාවක් තමයි එලෙස අපට හමුවන්නේ. අපි අවධානය දෙමු ජනරාණිට. අද මොකද කියන්නේ අය? විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා කරූ ජයසූරියලු පුවත අපි දැක්කා. එතුමගේ ඇස්වලට කඳුළු එනවා ඇති. සතුටටද? නෑ, මිරිස් කුඩු මතක් වෙලා. අපි රාණිගෙන් පස්සේ ස්වාරිස් මොකද කියන්නේ කියලා බලමු. සෑර්ටත් නියෝග දෙන්න බැරි වුව තියෙනවා නේද? ඔව් බං, ජයාර්ටත් බැරි වුණේ ගෑණියෙක් පිරිමේ කරන්නත් පිරිමේ ගැණෙක් කරන්නත්. මටත් ඒ වගේවා තියෙනවා කියලා තමයි මැකෝතුමා සුවාරිස්ට කියන්නේ. එතුම මොකද කියන්නේ දැන් බලමු. වෙන්ඩ ජනාධිපතිතුමනි, ඔබේ ඇමති මණ්ඩලයේ 30කට සීමා කරනවලු නේද? ඔව්. චූටි ප්‍රශ්නයක් අහන්නද? හාපං. දැනට නම් ඉන්නේ 6 දෙනයි නේද? ඉතිරි 24 ගන්නේ එජාපෙන්ද පොහොට්ටුවෙන්ද? මේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකතුමාට ඒතුමාගේ නුඹ වෙන ප්‍රශ්නේ. එතකොට අපි අරුණ පුවත්පතේ හසන්ත විජේනායකගේ කාටුනේට එනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මේ කැදහැලියක්ද හැඳි ගන්නෙ සුප් එකක්ද? මොක වුණත් MSG මේ පැත්තෙන් දානවා, MCC මේ පැත්තෙන් දානවා. කෝකියෝ දෙන්න අපි හොඳට අඳුරනවා. සජිත් ප්‍රේමදාස මහත්තයයි මංගල සමරවීර මහත්තයයි තමයි කෝකියෝ දෙන්න වෙලා මේ සුප් එක එහෙම නැත්නම් කැඳ එක
සූදානම් කරමින් ඉන්නේ. ඊළඟට අපි අද පුවත්පති අවන්තාටිකලගේ කාටුනේට අවධානය දෙමු. හුණුවටි කතාව මතක් වෙනවා අපිට. එකම නීතියක් අනේ එකම තීරයක් එකම මාවතක් එක අතක් මේ ඇදගෙන ඉන්න එක අතක තියෙන එකම තීරයක් එකම මාවතක් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් තමයි අනෙක් අත මේ අත් දෙකෙන් දෙපැත්තට ඇදගෙන ඉන්නවා ඇදගෙන ඉන්නෙත් මේ පෘෂ්ටිමත් කෙනෙක් නෙමෙයි බොම කෙසඟ සිරුරක් තියෙන ජනතාව නියෝජනය කරන අහිංසකෙක්ව තමයි මේ විදියට දෙපැත්තට ඇදගෙන ඉන්නේ අද දිවයින දෙවැනි මුල් පිටුවේ ඕකයි තාත්තේ කවි පෙළ රෝසමලක් දුන්න මහන්සයා හට වේවැල දයාගෙන එයි චන්ද්‍රිකාලට එනොතකුවත් එතුමිය තඹ සතේකට මෝල්ගස් පත්තු වෙනවා අවාරෙට අනුරාධ හිරිපිටියේ කවි පෙළ චන්ද්‍රිකා මැතිණිය මතක් කරපු වෙලේ එතුමිය වගේ හංසෙක් ඉන්නවා දියමත පොහොට්ටුවකුත් තියෙනවා ඉදිරියෙන් පොහොට්ටුවට කොටන ස්වභාවයක් තමයි මේ හංසයා අපට දකින්නට ලැබෙන්නේ. ඒ අතරේ ලංකාදීපයේ ඇතුල් පිටු වාර්තාවකුත් තිබෙනවා. අපි දැන් කාටුන් වලටම අවධානය දෙමු මේ වෙලාවේ. සෙල්ලන්ද කොල්ල සුමතිපාල ජෝතිපාලගේ කාටුනය. ගෑස් හිඟය උග්‍ර වෙලා පාරිභෝගිකයන් බරපතල ප්‍රශ්නයකට මැදි වෙලා බං. ඊට පස්සේ කියනවා හැම දෙයකටම කලින් ওই ප්‍රශ්න විසඳුවා නම් ඉවරයිනේ. නිදිවරාගෙන ප්‍රශ්න විසඳනවා කියලා කියන්නේ ඉදිරියේදී ප්‍රශ්න විසඳනවා කියලා කියනවා වෙනුවට දැන් ඔය නිදිවරාගෙන ගෑස් ප්‍රශ්න වගේ ප්‍රශ්න විසඳුවා නම් ඉවරයිනි කියලායි කියන්නේ. ගෑස් ගැන කියනකොටම ගෑස් ලිපක් දකින්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් අපි ගෑස් ලිප පත්තු කරන ආකාරයට නෙමෙයි මේ ලිප පත්තු කරලා තියෙන්නේ උදේ වෙනසිරිගේ මේ කාටුනේ හැටියට. අපි කන හැටි ලිපා දනේ කියලා තමයි නම් කරලා තියෙන්නේ. ලිප නම් ගෑස් හැබැයි පත්තු වෙන්නේ ගෑස් වලින් නෙමෙයි ගෑස් නෑ පත්තු වෙන්නේ දර ගොඩකින් දර දාලා පත්තු කරන ගෑස් ලිපක් තමයි දැන් මේ දකින්න පුළුවන්කම තියෙන්නේ. අපි මුල් පිටුවල හමු වෙන කාටුන් කීපයකුත් තිබුණා. ඒව වෙත අවධානය යොමු කර සමු ගන්නටයි සූදානම. ගෑස් ගැනම තමයි දිවයින පත්‍රයේ කතාව. ඒ වගේම ලංකාදීපෙත් සරදම් මොනවද කියන්නේ කියලාත් අපි බලමු. අගමැති තීරණය කරන්නේ සජිත්ලු. එතුමා කියනවානේ මම තමයි කවුරු කොහොම කිව්වා තීරණය ගන්න කියලා. හැබැයි ජනපති තීරණය කරන්නේ අපි සෑර් කියලයි කියන්නේ. එතකොට හුරේරා මොකද කියන්නේ කියලා බලමු. හොඳ අලි පාර්ලිමේන්තු යවන්න. වයස කාලී යවන්න ඕනේ කොහොටද සර්? එතකොට හුරේරා අහනවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් එතකොට වයසක අලි යවන්න ඕනේ කොහෙටද කියලා. අපි අවසන් කරමු දිවයින පුවත්පතේ ගෑස් සම්බන්ධ Facebook කාටුනේ. ගෑස් හිඟයට පිළියම් නැද්ද සර්? තියෙනවා. 17න් පස්සේ ඇති තරම් දෙන්න. 17 වෙනකන් ඉන්නකො කියලයි කියන්නේ. කෙසේ වෙතත් ජනාධිපතිවරණයට තව දින 12යි තියෙන්නේ. ප්‍රචාරක කටයුතු නිම වෙන්නේ ඊටත් වඩා අඩු කාලයක් තියෙන්නේ. ඒ නිසා මේ කියන කතා දෙන පොරොන්දු සියල්ල දෙස බොහොම විමසිල්ලෙන් ඇහැ කන අරගෙන බලන් ඉමු කියලා යෝජනා කරමින් සමු ගන්නවා හෙට යලි හමු වෙන බලාපොරොත්තු වෙන. ජයග්‍රහී සුබ දවසක් ඔබට ප්‍රාර්ථනා කරමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.